සද්ධාවන්ත බෞද්ධ පින්තුනි, ඔබ නැවතත් එක්ක සිටින්නේ සදහන් සරණ ධර්මදේශනා මාලාව සමග. මෙම ධර්මදේශනා මාලාව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ මුල් බුදු සසුන, නොසේනම් ත්‍රිපිටකය සමාජගත කර බුදුදහම වෙනසියාමට පත්වීම වළක්වා ගැනීම. ඒ අනුව අද අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රසිද්ධ බුද්ධ ආගම වන විභජ්‍යවාදය සහ මුල් බුදුසසුන අතර පවත්න පරතරය ශාස්ත්‍රානුකූලව ධර්මානුකූලව පහදලා දෙන්න. එසේ පහදා දීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා මුල් බුදු සමය කෙරෙහි ජනතාවගේ උනන්දුවක් ඇති කළා, මුල් බුදු සමයට ජනතාව ඒකරාශී කළා, තනි බුද්ධ ශාසනයක් සකස් කිරීම. මෙම කාර්ය කිරීමේදී සම්පූර්ණ සූත්‍ර පිටකයත් ඒ වගේම අභිධර්ම පිටකයත් විනය පිටකයේ අත්‍යවශ්‍ය කොටස් ද අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි මෙම විස්තරය මා විසින් ගෙන එන්නේ. විශේෂයෙන්ම මෙම විස්තර ඇතුළත් කළා ධර්ම ග්‍රන්ථ 85ක් මා විසින් සකස් කළා ඉලිදක්වල තියෙනවා. අයින් 80ක් පමණ දැනට වෙළඳ පොලේ තියෙනවා. ඒ වගේම තවත් අවශ්‍ය පොත් නොමිලේ මා වෙත දැනුම් දීමක් කරලා ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක තබා ගන්න ඕන මේ කියන කරුණු මගේ හිතුමනාපයට කියන කරුණු නෙමෙයි, ඉතාම වැදගත් විෂය කරුණු මේ කියන්නේ. මූලික සූත්‍රවලට අනුකූලවයි මේ කරුණු කියන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා. තමන් වැරදි මතවාදයක ඉන්නවා නම් මම සූත්‍ර පිටකයේ සහ ඒ අභිධර්ම පිටකයේ අදාළ තැන් විස්තර කරනවා. ඒ තැන් එක සංසන්දනය කරලා බලන්න මේ කියන්නේ ඇත්තද නැද්ද කියලා. එහෙම නැතුව බොරුවට කලබල වෙන්න එපා. මේ කියන්නේ ඇත්ත. පළවෙනි දේ තමයි මමත්වය. අපි දන්න දෙයක් තමයි ගොඩ දෙනෙක් කල්පනා කරනවා සත්වයේ පුද්ගලයක ආත්මයක් නැත කියලා බුදුහාමුදුරුවෝ කිව්වා කියලා. සූත්‍ර පිටකයේ හෝ අභිධර්මයේ පිටකයේ බුද්ධ දේශනවල අභිධර්මයේ පිටකයේ බුද්ධ දේශන අඩුයි. ගොඩක් කලාට තියෙන්නේ අභිධර්ම පිටකයේ සරියුත් මහ රහතන් වහන්සේ විසින් බුද්ධ දේශන වලට අනුකූලව ප්‍රකාශ කරපු දේවල්. සූත්‍ර පිටකයේ බුදුන් වහන්සේ දේශනා කරපු තැනක් හොයාගන්න බෑ සත්‍යයකු පුද්ගලයකු නැත කියලා. සූත්‍ර පිටකයේ එකම තැනක් තියෙනවා වජිරා සූත්‍රය. වජිරා භික්ෂුණිය විසින් ප්‍රකාශයක් කරලා තියෙනවා සත්‍යයක් පුද්ගලයකු නැත කියලා ඇගේ මතය. නොයසේව බුදුන් වහන්සේ විසින් සත්‍යයක පුද්ගලයකු නැත කියලා මතයක් ප්‍රකාශ කරපු අවස්ථාවක් හොයාගන්න අමාරුයි. ඒ වගේම මජ්ජේ සූත්‍රයේ මෙම කරුණ භික්ෂුන් වහන්සේලා හය නමක් විසින් වාද විවාදයට ලක් කළ පසුව තීරණය කළ තියෙනවා සත්‍ය පුද්ගලයෙක් ඇත සහ නැත යන අන්ත දෙක අතර සත්‍ය පවතී කියලා. ඒක විශේෂයෙන්ම මජ්ජේ සූත්‍රය බලලා ඒක සමස්තයක් වශයෙන් අවබෝධ කරගන්නකොට ඒ මතය ගන්න පුළුවන්. නමුත් අද තේරවාදය තුළ සත්‍යයක පුද්ගලයෙකු නැත කියන ආකල්පයෙන් තමයි කටයුතු කරන්නේ. මෙතනදී ප්‍රශ්නයක් වෙන්නේ සත්‍යයක පුද්ගලයෙකු නැත්නම් නිවන් අවබෝධ කරන්න අවශ්‍ය නැහැ. සත්‍යයක පුද්ගලයෙකු නැත්නම් බුදු කෙනෙක් නැහැ, පසේ බුදු කෙනෙක් නැහැ, මහරහතන් වහන්සේ කෙනෙක් නැහැ, සෝවන් ඵලලාභීෙක් නැහැ. ඒ වගේම මාර්ගයේ වැඩිමෙන් ඵලක් කෙරෙන්නේ නැහැ සත්‍යයක පුද්ගලයෙකු නැත්නම්. නමුත් මූලික සූත්‍ර බැලුවම සත්‍යයක පුද්ගලයෙකු ඇත කියන අර්ථය තමයි මූලික සූත්‍රවල තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපිට පුරුෂගති සූත්‍රය, සභාගත සූත්‍රය, අභිරාජ කුමාර සූත්‍රය, එතකොට එතනින් ගියාම කුද්දක නිකායේන සූත්‍ර පාඨ, මේ සියල්ලෙම පේනවා කර්ම විපාක ගෙවන සත්වයෙකු ඉන්නවා කියලා. විශේෂයෙන් උදාහරණයක් ඇරියට සභාගත සූත්‍රයේ තියෙනවා සෝතාපන්න පල්ලාභියා කයින් බැහැරව ස්වර්ගාරෝහණය වෙන ආකාරය. ඒ කියන්නේ ඔහු කයින් බැහැරව යන්නේ ස්වර්ගයට, වෙනත් පුද්ගලයෙක් නෙමෙයි උපදින්නේ. සත්‍යයක පුද්ගලයෙක් නැත්නම් පුනරුත්පත්තියක් විස්තර කරන්නත් බෑ. නමුත් මේ සත්‍යයක පුද්ගලයෙකු නැත කියලා ගොඩක් ගැඹුරට විස්තර කරන ස්වාමින් වහන්සේලාගෙන් අපි ඇහුවොත් ඔබ වහන්සේගේ ඔය බෙන්ස් රථය මට දෙන්න කියලා, නැන ඒක මගේ එකක් කියයි. ඔන්න ඕකයි තත්ත්වය. සත්‍යයක පුද්ගලයෙක් නැත කියලා කිව්වට
ඒ සත්‍යයට පුද්ගලයකු ඇත කියන පදනමේ තමයි එලා ඉන්නේ. නමුත් එලා මුළු රටම රැවටීමක් කරන්නේ මේ ගොඩක් අවස්ථාවල. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි මාර්ගඵල විස්තරය. මාර්ගඵල විස්තරය ථේරවාදය තුළ විශේෂයෙන් වරද්දාගෙන තියෙනවා. ප්‍රධාන කොටම සුවහන් මාර්ගය. සුවහන් මාර්ගලාභීක් නැත කියලා තමයි අටකතාවන් කියන්නේ. නමුත් සූත්‍ර පිටකයේ සෝවාන් මාර්ග ලාභීන් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි සද්ධානුසාරියා ධම්මානුසාරියා. ඒ වගේම අටකතාවන් කියන්නේ සෝවාන් මාර්ගය පුරන්න ඕන නවමහා විදර්ශනා ඥාන ඔස්සේ කියලා. නවමහා විදර්ශනා ඥාන සූත්‍ර පිටකයේ හෝ අභිධර්ම පිටකයේ නැහැ. නවමහා විදර්ශනා ඥාන අපිට බලා ගන්න පුළුවන් විසුද්ධි මාර්ගයේ. විසුද්ධි මාර්ගයේට නවමහා විදර්ශනා ඥාන ඇතුළත් වුණාට නවමහා විදර්ශනා ඥාන වඩලා වඩන සෝවාන් මාර්ගයක් ගැන සූත්‍ර පිටකයේ කිසි තැනක නැහැ, අභිධර්ම පිටකයේ නැහැ. ඊළඟට සූත්‍ර පිටකයේ සෝවාන් මාර්ගය තියෙන්නේ සත්පුරුෂ සේවනයේ, සද්ධාන් සමනේ, යෝනිසෝ මනසිකාරේ, ධර්මානුධර්ම ප්‍රතිපදා වශයෙන් අනුයත අංග හතරකින්. ඒ වගේම සෝතාපන්න මාර්ග ඥානය ඇති වෙන ආකාරය විස්තර කරන්නේ සූත්‍ර පිටකයේ, විනය පිටකයේ ඒ දෙකේම විස්තර කරන්නේ උදේ වූ ඥානය ඇතිවීම. ඒ කියන්නේ ඇති වූ සියල්ල නැති වේ යන අවබෝධය ලැබීමෙන් තමයි සෝවාන් මාර්ග ඥානය ඇති වෙන්නේ. ඒ සෝවාන් මාර්ග ඥානයෙන් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා විනාශ වෙලා යන්නේ කියන එක ඉතා පැහැදිලිව සුපබුද්ධ කෝටි සූත්‍රයේත්, ඒ වගේම විනය පිටකයේ මහා මග්ගපාලියෙත් ඉතා පැහැදිලිව දැක්කෙනු. ඒ වගේම විශේෂ කරුණක් තමයි මාර්ගඵලලාභිය මාර්ගඵලය අවබෝධ කරගෙන, ඒ කියන්නේ තමන් මාර්ගඵලය ලැබුණු බව අවබෝධ කර ගැනීම. මේක සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ යම්කිසි මාර්ගඵලලාභියෙක් ඉන්න පුළුවන් තමන්ගේ මාර්ගඵලලාභයේ නොදැන. විශේෂයෙන්ම එක සූත්‍රයක තියෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් විදර්ශනා වඩනවා. විදර්ශනා වැඩුවට උන්වහන්සේට කිසිම මාර්ගඵලයක් ලබා ගන්න බැහැ. මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ අනුකම්පා කළා කියන බලන්න ඔබ වහන්සේගේ විසුද්ධිය පරීක්ෂා කරලා බලන්න. අනේ පරීක්ෂා කරලා බලන අවස්ථාවේදී උන්වහන්සේට තේරෙනවා තමන් වහන්සේගේ හිත තුළ කිසිම ක්ලේශයක් නැහැ කියලා. අන්න එතනින් උන්වහන්සේ අරහත් ඵලය ප්‍රත්‍යක්ෂ කරනවා. නමුත් ථේරවාදයේ තුල තියෙන මාර්ගඵල හතරම මාර්ගඵල හතරටම පුද්ගලයා ඒ හැම මාර්ගඵලයේදීම ඵලය වහම ප්‍රත්‍යක්ෂ කරන ප්‍රත්‍යක්ෂ ඥාන පහල වෙනවා කියනවා. මෙන්න මේ ආකාරයෙන් තමන් අප මාර්ගයේ, තමන් අප ඵලයේ ඉතිවිච සංයෝජන ධර්ම, තියෙන සංයෝජන ධර්ම, ඒ වගේම අරමුණු කොට අවබෝධ කරගත්ත ධර්ම කොටස. ඔයනි කතාවක් සූත්‍ර පිටකයේ නැහැ. නමුත් ওই කතාව මෙන්න මේ ආකාරයෙන් වෙනස් කරනවා නම් හරි. ඒ කියන්නේ මාර්ගඵලලාභියට අරමුණු කරලා අවබෝධ කරගන්න පුළුවන් තමන්ගේ මාර්ගඵලය, ඒ වගේම ඉතිරිච සංයෝජන ධර්ම ආදී කරුණු. නමුත් මතක තබා ගත යුතුයි ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා සූත්‍ර පිටකයේ, අනංගන සූත්‍රය. අනංගන සූත්‍රයට ථේරවාදීන් පරම්පරණ බයයි. අනංගන සූත්‍රය ගැන කතා කරන්නේ. අනංගන සූත්‍රයේ තියෙනවා එක් පුද්ගල කොටස හතරක් විස්තර කළා. එක පුද්ගලයෙක් ගැන කියනවා ක්ලේශ රහිත පුද්ගලයා. ක්ලේශ රහිත පුද්ගලයෙක් ඉන්න පුළුවන් ඔහු නික්ලේශී බව නොදැන ජීවත් වෙන. නික්ලේශී බව ජීවත් බව නොදැන ජීවත් වෙන ඒ කෙලෙස් රහිත පුද්ගලයා අරමුණු සුභ වශයෙන් අරගෙන නැවත කෙලෙස් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේක ඉතාම වැදගත් තැනක්. ඒ කියන්නේ නික්ලේශී පුද්ගලයෙක් බවට පත් වෙලා ප්‍රත්‍යක්ෂාව නොවේසේනම් විසුද්ධි පරීක්ෂාව නොකර ගැනීම නිසා තමන් නික්ලේශී පුද්ගලයෙක් බව නොදැන ජීවත් වෙලා නැවත ක්ලේශී පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් කියන කාරණය ඉතාම පැහැදිලිව තියෙනවා. මේව ථේරවාදය තුළ කතා වෙන්නේම නැහැ. ඒ වගේම ථේරවාදය තුළ ප්‍රධාන වැරදි බර ගන්නක් තියෙනවා. ඒ ප්‍රධාන වැරදි අපි බලමු. ඊළඟ වැරදි තමයි ථේරවාදයේ පටිච්ච සමුප්පාදයේ විස්තර කිරීම පිළිබඳ අවුල. ථේරවාදයේ පටිච්ච සමුප්පාදය විස්තර කරන්නේ සම්පූර්ණයෙන්ම වියවුල් විදියකට. ථේරවාදී ක්‍රමයට අපි බලමු පටිච්ච සම්පාදයේ ටිකක් දුරට විස්තර කළා. අවිජ්ජා පත්‍ය සංඛාර.
දැම් මෙතන අවිච්චා කියනක මූලික සූත්‍රවල තියෙන්නේ විශේෂෙන්ම මජ්ජිම නිකායේ මහා වේදල සූත්‍රයේ තියෙන්නේ අවිච්චා කියන එක චතුරාර්ය සත්‍ය නොදන්නා බව කියන එක මේක සූත්‍ර දෙකකින් තියෙනවා. ඒ වගේම සංඛාරා කියන එක තේරවාදී සූත්‍ර තේරවාදී අටකතාවල තියෙන්නේ අපුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනඤ්ඤාභි සංඛාර කියලා. එතකොට මෙතන පුඤ්ඤ අපුඤ්ඤ ආනඤ්ඤ කියලා කියන්නේ මේ කර්ම වශයෙන් විස්තර කරනවා. මෙතන තියෙන ගැටලුව මේකයි අවිච්ඡා පච්ච සංඛාරා අවිච්ඡාව නිසා සංඛාර ඔය කියන පුඤ්ඤ අපුඤ්ඤ ආනඤ්ඤ කියන තුන් ආකාර සංඛාරයන් ඇතිවීම අපිට යම්තාක් දුරකට හිතලා තේරුම් ගන්න පුළුවන්. නමුත් සංඛාර නිසා විඥානේ හට ගැනීම කියන්නේ පුඤ්ඤ අපුඤ්ඤ ආනඤ්ඤ කියන සංස්කාර කියන්නේ කර්ම නිසා කොහොමද විඥානය හටගන්නේ? කර්ම නැති වුණාම කොහොමද විඥානය හටගන්නේ කියන එක හට නොගන්නේ කියන එක තේරවාදීන්ට පැහැදිලි කරන්න බෑ. උදාහරණයක් වශයෙන් විඥානය කියන්නේ ඇසේ විඥානය, කනේ විඥානය, ඒ කියන්නේ දැනීම, පෙනීම ආදී දේවල් කර්ම නිසා හටගන්නවා කියලා තේරවාදීන් කියනවනම් කර්මය නැති වුණාම කර්මශය කිරියාම ඒසින රහතන් වහන්සේ කෙනෙකුට විඥානය නැති වෙනවා. එහෙම දෙයක් නැහැ. මේක ඉතින් ප්‍රවේශයෙන් ලියා ගන්න ඕන ප්‍රශ්නයක්. මහා නිධාන සූත්‍රයත් විමුක්ති මග්ගෝ කියන චීන කෘතියත් සංසන්දනාත්මක අධ්‍යයනයෙන් අපිට ඒ ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ අවිච්ඡාව. අවිච්ඡාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. සංඛාර. සංඛාර කියන්නේ ඒ විමුක්ති මග්ගෝ කියන කෘතියේ තියෙන අර්ථය අනුව සංඛාරෝති. ඒ කියන්නේ සකස් වීම. විඥාන. විඥාන කියන්නේ ප්‍රතිසන්දි විඥානය. එතකොට මෙන්න මේ ආකාරයට තමයි පටිච්චසමුප්පාදයේ නිරවුල විස්තර කරන්න ඕන. අවිජ්ජාපච්ච සංඛාර කියන්නේ අවිද්‍යාව නිසා මියගිය සත්‍යය මෞකුසට සංකරණය වෙනවා. ගමන් කරනවා. ඒ වගේම මෞකුස ඊට අවශ්‍ය විදියට සංස්කරණය වෙනවා. සංඛාරෝති කියන්නේ ඒකයි. අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන. විඥාන කියලා කියන්නේ මහා නිධාන සූත්‍රය අනුව ප්‍රතිසන්දි විඥානය. ඒ කියන්නේ මෞකුස තුල විඥානේ හට ගැනීම. අන්න එහි හටගත් විඥානය මත නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙලා හට ගන්නවා. ඒ කියන්නේ නාම රූප විඥාන කියන තුන අඤ්ඤේක මඤ්ඤේක වශයෙන් ඉදිරියට සහ පිටිපසට ප්‍රත්‍ය වෙලා මේවා එකිනෙකට සාපේක්ෂව පැවතෙනවා. අන්නේ පැවතීම තමයි විඥානපච්චය නාම රූප. නාම රූපපච්චය සලආයතන. සලආයතන කියන්නේ ඉන්ද්‍රිය වර්ධන වීම. සලආයතනපච්චය පස්ස. පස්සපච්චය වේදනා වින්දනය. දැන් මේක ඉතාම පහසුවෙන් විස්තර කළා පටිච්චසම්පාදේ අවබෝධ කරගන්න පුළුවන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. ඒ කියන්නේ අවිද්‍යාව නැත්තම් සංකරෝති සංස්කරණය වෙන්නේ නැහැ. සංස්කරණය නැත්නම් ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ නැත්නම් නාම රූප වලට ප්‍රයත්න නැහැ. නාම රූප නැත්නම් සලආයතන ඉන්ද්‍රිය වර්ධනය වීමක් නැහැ. ඉන්ද්‍රිය වර්ධනය වීමක් නැත්නම් ඉන්ද්‍රියන්ගේ අරමුණු ස්පර්ශ වීමක් නැහැ. අරමුණු ස්පර්ශ වීම නැත්නම් වින්දනයක් නැහැ. වින්දනයක් නැත්නම් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හාවක් නැත්නම් උපාදානයක් ඇති වෙන්නේ නැහැ. උපාදාන කියන්නේ අල්ලා ගැනීම. අල්ලා ගැනීම නැත්තම් භවයක් ඇති වෙන්නේ නැහැ. කාම රූප අරූප කියන භවයන්ට පත් වීමට සුදුසුකමක් නැහැ. භවයක් නැත්තම් ඒ භවය තුල ඉපදීමක් නැහැ. ජාතියක් නැහැ. ජාතියක් නැත්තම් ජරා මරණ දෙකම නැහැ. ඒ නිසා පටිච්ච සමුප්පාදයේ උන්නේ කියන ක්‍රමයට මහා නිධාන සූත්‍රයත් පටිච්ච සමුප්පාද සූත්‍රයත් විමුක්ති මග්ගෝ කියන පැරණි කෘතියත් අනුසාරයෙන් ඉතා පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් මේ කතා කරන්නේ තේරවාදීන්ට වැරදිච්ච බරපතල වැරදි. මෙන්න මේ තේරවාදීන්ට වැරදිච්ච බරපතල වැරදි අතර තව දෙයක් තියෙනවා. සූත්‍ර සංග්‍රහ කිරීමේදී ඇතිවෙච්ච වැරදි. ප්‍රධානතම වරදක් තියෙනවා සූත්‍ර පිටකයේ සෝතාපන්න ඵලය විස්තර කිරීමේදී, එය සංග්‍රහ කිරීමේදී සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ
සෝතාපට්ටි සංයුක්තයේ අනාථ පිණ්ඩික සිටුතුමා අරබයා දේශනා කරන ලද සූත්‍රයක කියන මෙන්න මෙහෙම. සිටුතුමාට කියනවා, ඔබ සෝතාපන්නයෙකු වන බැවින් ආරෂ්ඨාංගික මාර්ගයේ අංග 8 තියෙනවා. ඒ වගේම සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙක අතිරික වශයෙන් තියෙනවා කියලා. නමුත් වෙනත් නිකායක වෙනත් සූත්‍රයක තියෙන සූත්‍ර පිටකයේ සෝතාපන්නයාට ආරෂ්ඨාංගික මාර්ගයේ අංග 8 තියෙනවා. නමුත් සම්මා ඥාන සම්මා විමුක්තිය නැත කියලා. ඒ නිසා මේක සංස්කරණ දෝෂයක් බව පැහැදිලි. ඒ සංස්කරණ දෝෂය නිවැරදි කරගත යුතුයි. තවත් මෙවැනි සංස්කරණ දෝෂ ගණනාවක් තියෙනවා සූත්‍ර පිටකේ. ඒක සංස්කරණ දෝෂයක් තමයි. සූත්‍ර පිටකේ එක තැනක තියෙනවා ධානයක් ලැබීම මාර්ගඵලයක් ලැබීමට වැඩිය උසස් කියලා. නමුත් කුද්දකනිකායත පැහැදිලිව දැක්කිනවා මාර්ගඵලයක් ලැබීම සක්විති රජ තනතුරටත් වැඩිය උසස් කියලා. ඒ නිසා ඔය කරුණ දෙකත් සංස්කරණ දෝෂයක් හැටියට අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම මෙවැනි සංස්කරණ දෝෂ නිසා ලොකු වැරදි සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් පරිවර්තනය කිරීමේදී ඇතිවෙච්ච දෝෂ. සූත්‍ර පිටකයේ සිංහලට පරිවර්තනය කරාම පරිවර්තකයන් තමන්ගේ මතයට සූත්‍රය යා කරනවා. තමන්ගේ මතයට අනුරූපව සූත්‍රය විස්තර කරන්න හදනවා. උදාහරණයක් වශයෙන් දෙවිවල නැතිමාලේ බෞද්ධ මධ්‍යස්ථානයේ සකස් කරපු ත්‍රිපිටක සංස්කරණේ ඒ පරිවර්තනය තියෙනවා. මහා නිධාන සූත්‍රයේ තනිකරම ඒ මහා නිධාන සූත්‍රයේ පරිවර්තකයාගේ මතය අනුව විස්තර කරලා තියෙනවා. මේ විඥානය අට ගැනීම ආකාරයේ විඥානය ඇතිවීම විස්තර කරනවා මෞකුසේ. මේ විස්තර කරාම ගන්ධබ්බ පච්චුප්පන්තිතෝ හෝති කියලා පදයක් තියෙනවා. ගඤ්ඤබ්බය පැමිණීම කියලා කොටසක් තියෙනවා. ගන්ධබ්බය පැමිණීම සහ ගන්ධබ්බය බැහැරවීම කියලා කොටසක් තියෙනවා. මේ කොටස් දෙක බැහැර කරලා තියෙනවා පරිවර්තනය තුලදී. ඒක මේ ඉතාම භයානක අත්දැකීමක්. ඒ කියන්නේ ගන්ධබ්බය පැමිණීම, ගන්ධබ්බය ඉවත යාම කියන කොටස ඉවත් කරේ අන්තරා භවයට ප්‍රතිපක්ෂ මතවාදී ධර්ම පරිවර්තකේ. ඒ පරිවර්තකයා අන්තරාභවය විශ්වාස කරන්නේ නැති නිසා අන්තරාභවයට පාක්ෂව සූත්‍ර පිටකයේ තිබිච්ච කොටස් හිතමතාම ඉවත් කරලා තියෙනවා. ඒ වගේම මේ අන්තරාභවවාදය සම්පූර්ණයෙන් වර්ධවා තේරුම් ගන්න තියෙනවා විභජ්‍යවාදී මෙසේ නැත් තේරවාදී. සූත්‍ර පිටකයේ සූත්‍ර අවම වශයෙන් තියෙන පහක් අන්තරාභවය පවතින බව තේරුම් ගන්න පුළුවන්. පළවෙනි සූත්‍රය තමයි ඉතාම වැදගත් සූත්‍රය තමයි කුතුහල ශාලා සූත්‍රය. අංගුත්තර නිකායේ වච්චපත්ත වර්ගයේ 4 වෙනි සූත්‍රය තමයි කුතුහල ශාලා සූත්‍රය. කුතුහල ශාලා සූත්‍රයේ වච්චපත්ත පරිබ්‍රාජකයාට බුදුන් වහන්සේ දේශනා කරනවා වච්චේ යංකල වච්චපත්ත අහන ප්‍රශ්නයක් යංකලක සත්‍ය මේ කයින් බැහැරෙවේ වෙනත් කයකට නොගීවේ එකල්ලි සත්‍ය කුමක් උපාදාන කරගෙන ජීවත් වන්නේද කියලා. අනේ ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ දේශනා කරනවා වචය එම අවස්ථාවේදී සත්‍ය තෘෂ්ණාව උපාදාන කරගෙන ජීවත් වන්නේ කියලා. ඒ අනුව තෘෂ්ණාව උපාදාන කරගෙන තාවකාලිකව ජීවත් වන සත්‍ය ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඊටම පැහැදිලි කරුණක්. ඒ වගේම සූත්‍ර පිටකයේ සභාගත සූත්‍රයේදී එක්තරා පුද්ගලයෙක් ගැන දේශනා කරනවා ඌ අන්තරා පරිනිබ්බායි වෙනවා කියලා. ඒ පුද්ගලයාගේ භව ප්‍රතිලාභී සංයෝජන ධර්මනේ උත්පත්ති ප්‍රතිලාභී සංයෝජන ධර්මනේ අන්නේ පුද්ගලයා අවිද්‍යාව පැවතීම නිසා අන්තරා පරිනිබ්බායි වෙනවා කියලා. ඒ අනුව භවයට හෝ උපතට නොයන සත්‍යේකු අන්තරා භවය තුළ නිර්වාණයට පත්වන සත්‍යේකු සිටින බව එයින් ඉතාම පැහැදිලි වෙනවා. ඒ වගේම ආටානාටි සූත්‍රයේදී ගන්ධබ්බ සහ ගන්ධබ්බී කියන දෙකොට්ටාසිය ගැන විස්තර කරනවා. ඒ වගේම කර්ණීමෙත සූත්‍රයේ භූත සහ සම්භවීසී කියන සත්කොට්ටාස දෙක විස්තර කරනවා. ඒ වගේම මහා නිධාන සූත්‍රයේ ඉතාම පැහැදිලිව ගන්ධබ්බයාගේ එළඹ සිටීම සහ ගන්ධබ්බයාගේ ආපසු හැරී යාම ගැන විස්තර කරනවා. මේක තේරවාදීන් මේව විශ්වාස කරන්නේ. තේරවාදීන් මේ කරුණු යටපත් කළා තමන්ගේ මතයට යා කරනවා. මෙලෙස තමන්ගේ මතයට යා කිරීම සිද්ධ වුණේ ගොඩක් ඈත කාලෙදී. ඒක සිද්ධ වුණේ අභයගිරි වාසීන් විශ්වාස කරා අන්තරා භවය.
අභයගිරිය සහ මහා විහාරය අතර ඇතිවෙච්ච ගැටුම නිසා මහා විහාර වාසීන් අන්තරාභවය ප්‍රතික්ෂේප කරා. අන්නේ ප්‍රතික්ෂේප කිරීම තුලින් අන්තරාභවයට පක්ෂ වෙච්ච සූත ධර්ම වැරදිට අර්ථකථන කිරීම සහ තම මතයට යාකර අර්ථකථන කිරීම සිද්ධ වුණා. අදට සිද්ධ වෙන්නේ ධර්මයේ තමන්ගේ මතයට යාකරලා අර්ථ දැක්වීම මිසක් ධර්මයේ සැබෑ අර්ථ තේරුම් ගැනීමට උත්සාහ කිරීම නෙමෙයි. එය ඉතා භයානක තත්ත්වයක්. ඒ නිසා තේරවාදීන් නොවේසේනම් විභජ්‍යවාදීන් කියන ඒ වැරදි සහගත අදහස් ඔළුවට ගන්න එපා. මුල් බුදු සමය, මූලික සූත්‍ර, මූලික අභිධර්මයේ, මූලික විනය අනුව කටයුතු කරන්නේ.